ඕනම හදිසියකදී ඉක්මනින් පහසුවෙන් රසට හදාගන්න මගේ ක්‍රමයට crispy bite fried chicken එකක් හදනවා. මේ රෙසිපිය මම කලින් හදලා කාලා බලලා වෙනස්ම රසක් තියෙන නිසා අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. ඔය මේ crispy bite fried chicken එකට කැමති නම් like එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා comment එකත් මේ video එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ chicken breast එක. Chicken breast එක ලුණු වතුරෙන් හොදලා chicken breast එකේ කට්ට කොටස ගන්න නැතුව මස් ටික විතර මේ වගේ තීරු තීරු වලට කපා ගන්නවා. Chicken කෑල්ල මහත නම් මෙන්න මේ වගේ පිහියෙන් තලලා ටිකක් පැටලි කරගන්න. පිහිය තලේ පැත්තෙන් අමාරු නම් මිට පැත්තෙන් තලන්න. Then මම මේ chicken එකට garam masala තේ හැන්දක් එකතු කරනවා. ගොඩක් දාන්න එපා. Garam masala හැදෙන ඇටි අපේ අම්මා channel එකේ තියෙනවා. නැත්නම් ඔයාලට කඩෙන් අරගෙන උනත් දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් chicken curry powder තේ හැන්දක් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු තේ හැන්දයි ලුණු කුඩු තේ හැන්දි තුන් කාලයි. දැවිල්ලට කැමති නම් මිරිස් කුඩු වැඩියෙන් දාගන්න. මං තේ හැන්දක් විතරයි දැම්මේ. අඩුවෙන් දැම්මම මේ චිකන් එක ගොඩාක් රසයි. දැන් විනාගිරි තේ හැන්දක් දානවා. ඊට වැඩිය දාන්න එපා. කුළුබඩු එච්චරයි. දැන් හොඳට කලවම් කරලා පැත්තකින් තියලා corn fry එක හදාගන්නවා. මේ තියෙන අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක pause කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට description box එකේ තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook හරහා සියදහස් ගණනින් ෆොටෝ සෙවන වැඩිම subscribersලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. Corn flour, measuring cup, kalai, palm piti mesa handi ekai. Dala hondata kalawan karanawa. Oyata corn flour naththam palm piti vitarak nan tiyenne e widiyata bedaganna. E unata corn flour dammot thamai honda crispy eta lassana denne. Kalawan karagatta corn flour palm piti eken tika tika dala chicken eka ana gannawa. Godak awashya naha gaanata thibunoth eti. Dan man badinne yanne pol tel walin. තෙල් එක රත් වෙලාද කියලා බලන්න පුංචි චිකන් කෑල්ලක් දාලා බලනවා. චිකන් කෑල්ල බුබුලු දාගෙන නටාගෙන උඩට ආව නම් තෙල් එක රත් වෙලා. දැන් කපාගත්ත තීරු තීරු එක එක වෙන වෙනම මේ වගේ දාගන්නවා. ඔක්කොම ගුලිය එකපාරට දාන්න එපා. දැන් මේ විදියට කලවම් කර කර තෙල් එකේ බුබුලු අඩු වෙනකම් බෙදගන්නවා. මට පළවෙනි ටික බෙදගන්න හරියට විනාඩි 3යි ගියේ. දෙවෙනි කොටසත් මේ වගේ තෙල් එකේ ඉඩ ප්‍රමාණය තියෙන තරමට විතර එක එක දාගන්නවා. අනිත් වැදගත් දේ තමයි මේ වගේ කැඹුරු තෙලේ බදිනකොට මං හැමදාම කියන්නේ නොන් ස්ටික් ඒවයි බදින්න එපා. ඒ ටිකත් ක්‍රිස්පි වේගෙන එනකොට අරගන්නවා. ඇහෙනව නේද ක්‍රිස්පි සද්දෙ? දැක්ක නේද? හරි ඉක්මනට හදාගත්තා. පාටි එකකට ඒ වගේම බත් එකකට මේ වගේ චිකන් එකක් හදාගත්තාම හරිම අපූරුයි. වැඩි වැඩ නැහැ. ඒ වගේම හරිම රසයි. අපේ අම්මා channel එකේ මේ වගේ තවත් චිකන් රෙසිපිස් කොටාරියක් තියෙනවා. KFC chickens, chicken nuggets, කිතර හදපු chicken meatball, කිතර හදපු chicken sausages. ඒ වගේමයි black chicken curry, අපේ අම්මා හඳුන්වා දුන්නු chicken bistek, අපේ අම්මාගේ ක්‍රමයට devil chicken. මේ වගේ chicken recipes ගොඩාරියක් තියෙනවා. ඔයාගේ මේ දකුණත් පැත්තේ තියෙන රතුපාට දැන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා මේ අපේ අම්මාගේ ක්‍රමයට crispy bite fried chicken හදුවාම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ share කරන්න. fan page එකේ link එක මේ වීඩියෝ කැට තියෙනවා. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.